සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආගේ ප්‍රෝ ටියුටෝරියල් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තුල එන්න ඔයාලා සියලු දෙනාටම. ඉතින් මේ වීඩියෝ සීරීස් එක පුරාවටම මම කතා කරන්න යන දේවල් ගැන එහෙමත් නැත්නම් මේ වීඩියෝ සීරීස් එක පුරාවටම මම ඔයාලට උගන්වන්න යන දේවල් ගැන මේ පළවෙනි වීඩියෝ එකෙන්ම යම්කිසි හැඳින්වීමක් දීලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක පුරාවටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SketchUp Pro software එක සහ Lumion Pro software එක ගැන. මේ software දෙක තමයි මම මේ වීඩියෝ සීරීස් එක පුරාවටම ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මම අවුරුදු 3ක 3 මාර්ක වගේ නම් කියලා දරගත්ත දැනුමත් එක්ක. ඉතින් මේ software දෙක වැදගත් වෙන්නේ මොකටද? ඔයා සාමාන්‍යයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් ඔයා නිර්මාණය කරන මෙන්න මේ විදිහට ඒ අදාළ ගොඩනැගිල්ලේ බිම් සැලස්. බිම් සැලස් මත එක්ක සමහර ටෙලිවිෂන් plan එකක් ඔයා නිර්මාණය කරන්න පුළුවන්. මේ නිර්මාණයේදී ඔයාට තමන්ගේ සේවාදායකයාට පෙන්වන්න විදිහක් නැහැ. මේ බිල්ඩින් එක කොහොමද සැබෑ ලෝකයේ දිස්වෙන්නේ කියලා. සමහර විට ඔයා චිත්‍රයක් අඳින්න පුළුවන් නම් මේක චිත්‍රකින් වට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට ගිහිල්ලා සමහර වෙලාවට දැන් බිල්ඩින් එක හදන්න කලින් මේ බිල්ඩින් ගැන ඇඩ්වර්ටයිසින් කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ බිල්ඩින් එක සැබෑ ලෝකයේ මොන විදිහට පේන්නේ කියන දේ ගැන අදහසක් ඕනේ ඔයාගේ සේවාදායකයාට. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට චිත්‍රකින් මේ දේ ඉදිරිපත් කරන්න බෑ. ඔයාට සමහර වෙලාවට වීඩියෝස් හදන්න වෙනවා. සමහර වෙලාවට ෆොටෝස් දෙන්න වෙනවා. ඒ අදාළ ඔයාගේ සේවාදායකයාගේ වෙළඳ දැන්වීම වලට. ඉතින් මේ දේවල් වලට පරිගණක තාක්ෂණයේ දියුණුව සහ ත්‍රිමාණ තාක්ෂණයේ දියුණුවත් එක්ක ත්‍රිමාණ තාක්ෂණය ආවා ගෘහ නිර්මාණ ශිල්පයට. ඉතින් ත්‍රිමාණ තාක්ෂණය භාවිතයෙන් අපිට හදා ගන්න පුළුවන් වුණා මේ හැම ගොඩනැගිල්ලක්ම සැබෑ ලෝකයේ පේන විදිය ගැන අදහසක් ගන්න ඇඩ්වර්ටයිසින් වලට මේ වගේ දේවල් වලට. ඉතින් මේ වීඩියෝ සීරීස් එක බලන ඉගෙන ගන්න ඔයාගේ end result එක විදිහට මම දකින්නේ මෙන්න මේ විදිහේ flow plan එකක් ඔයාගේ සේවාදායකයාට submit කරපුවාම ඔයාට ඒ flow plan එකට අදාළව SketchUp Pro software එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට 3D model එකක් නිර්මාණය කරලා කොහොමද මේ බිල්ඩින් එක ත්‍රිමාණ අවකාශයේ පේන්නේ කියන එක ගැන මෙන්න මේ විදිහට ගොඩක් quality එකට 3D model එකක් නිර්මාණය කරලා මේ 3D model එක Lumion Pro software එකට අරන් ගිහිල්ලා ඒ බිල්ඩින් එක ත්‍රිමාණ අවකාශයේ සජීවීව එහෙමත් නැත්නම් ඇත්තටම පේන විදිහ ගැන ගොඩක් quality rendering එකක් කරගන්න විදිහ ගැන තමයි මම මේ වීඩියෝ සීරීස් එක පුරාවටම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තමයි මේ වීඩියෝ සීරීස් එකේ end goal එක. එහෙමත් නැත්නම් මේ වීඩියෝ සීරීස් එකේ අවසානයේදී ඔයා ඉන්න ඕනේ තැන මෙන්න මෙතන. ඉතින් මේ තැනට එන්න අදාළ කරන සියලුම දේවල් SketchUp Pro software එක සහ Lumion Pro software එක ගැන මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි මේ දේවල් වලට පරිබාහිරව ගිහින් නමුත් මේ නිර්මාණකරණයට වැදගත් වෙන දේවල් හැම දෙයක්ම මම ඉගෙනගත්ත දේවල් මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා ත්‍රිමාණ නිර්මාණ කරන කෙනෙක් නම් මෙහෙමත් නැත්නම් මේ ගෘහ නිර්මාණ ශිල්පයට සම්බන්ධ මේ ත්‍රිමාණ නිර්මාණකරණය ගැන ඔයාට යම්කිසි කැමැත්තක් ආසාවක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයා ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් එහෙමත් නැත්නම් ඊට සම්බන්ධ විවිධාකාර ශාස්ත්‍රවල නියැලීලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා ඉතින් මේ ශාස්ත්‍රවල නියැලීලා ඉන්න ඔයාගේ තවත් යාළුවෙක්ට දැනගන්න මේ වීඩියෝ එකගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයාට මේ සොෆ්ට්වෙයාර්ස් ගැන තියෙන ගැටලු එහෙමත් නැත්නම් මේ වීඩියෝ සීරීස් එකෙන් මොනවද මම උගන්වන්න ඕනේ කියන දේවල් ගැන දල අදහසක් ගන්න පහලින් කමෙන්ට් කරන්න යන ඔයාලගේ අදහසක්. එතකොට මට පුළුවන් ඒ අදහසත් එකතු කරගෙන මේ වීඩියෝ සීරීස් එක තවදුරටත් ගුණාත්මක විදියට ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් මගේ දැනට දල සැලැස්මක් තියෙන කොහොමද මේ වීඩියෝ සීරීස් එක කරන්න කියලා ඒ දේවල් වලට ඔයාලගේ අදහසත් එකතු වුනහම මම හිතන ගොඩක් සාර්ථකව අපිට මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එකේදී උගන්වන දේවල් ගැන මේ තියෙන source files මේ නිර්මාණය කරන දේවල් යම් කිසි විදිහකටවත් එක share කරගන්න. ඉතින් ඒ ගැනත් මම ඉස්සරහට videos වලින් පැහැදිලි කරන්න කොහොමද මේවා ඔයාලට ගන්න පුළුවන් මේ දේවල් ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ශාස්ත්‍රවල නිල්ලා ඉන්න එහෙමත් නැත්නම් මේ ශාස්ත්‍රයට interesting වෙන අය මේ video series එකත් එක්කම එකතු වෙයි කියලා. ඉතින් ඔයාලගේ එකතු වීමත් එක්ක ඔයාලගේ අදහස් යෝජනා චෝදනාත් එක්ක තමයි මේ video series එක මට සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාගේ හැම අදහසක්ම යෝජනාවක්ම පහල comment එකක් විදිහට මම දාන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේමයි මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට අප්ලෝඩ් වෙන වීඩියෝස් බලන්න පහලින් තියෙන subscribe button එක press කරලා ඊට යහපතින් තියෙන bell icon එකත් press කරලා notifications on කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ දේවල් ගැන interesting තවත් කෙනෙක්ට මේ දේවල් දැනගන්න මේ වීඩියෝ සීරීස් එකට එකතු කරගන්න ඔයාලගේ social media වල මේ videos share කරන්න අමතක කරන්න එපා. මම එකතු කරගත්ත දැනුම මට පුළුවන් උපරිමයෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මේ හැඳින්වීමේ වීඩියෝත් එක්ක ඉතිරලා ඉතුරු වෙලා සිවල් දෙනට ගොඩක් ස්තුතියි. පළවෙනි ටියුටෝරියල් වීඩියෝත් එක්ක බොහොම ඉක්මනට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ බලලා සිවල් දෙනටම ආයෙමත් ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.